අපේ රටේ 52%ක් පමණ ප්‍රමාණයක් කාන්තාව. අපි හැමෝම කතා කරන ශිෂ්ට සම්පන්න, විනීත, කාර්යක්ෂම, සුහදශීලී, සමානාත්මතාවය රජයන සාමය ගැන කතාකරු. මේ හැම ගුණාංගයක්ම ඉහලින්ම පිහිටලා තිබෙන්නේ කාන්තාව. ගෙදර බුදුන් අම්ම කියලා කියන්නේ. දුවා දරුවන්ට ඒ රැකවරණය, ඒ ආරක්ෂාව, ඒ දයාව, කරුණාව, ඒ සෙනෙහස. මොනවා හරි ආහාර පානවලින් අඩුපාඩුවක් සිදු වුණොත් මව ඒ ආහාර අනුභව කරන්න නැතුව දුවා දරුවට ලබා දෙලා, ඒ දරුවෝ ගැනම 24 පෑම 365 දවසේ ඒ මාතෘත්වයේ තුලින් මේ ලබා දෙන රැකවරණය, ඒක මුදලින් මිල ගණන් වලින් ගණනය කරන්නට බෑ. ඒ තරම්ම විශාල වටිනාකමක් මේ මාතෘත්වයේ තුල, ඒ වගේම විශිෂ්ටත්වයේ තුල, ශිෂ්ට සම්පන්න භාවයේ තුල සමාජයේ කාන්තාව ලබා දෙන්නේ. ඒ නිසා මම කියන්න කැමති දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනේදී කොහොමද දුප්පත් භාවයෙන් අපි ගොඩ එන්නේ? දුප්පත් භාවයෙන් ගොඩ එන්නට නම් රජයේ සතු සීමිත මුදල් සහනාධාර හැටියට දෙනකොට ඒවා පිළිවෙලකට පාවිච්චි වෙන්නට ඕන. අපි තරයේ විශ්වාස කරා ඒ මුදල් පරිහරණයේදී වඩාත් වගකීමේ දුර දක්නා නුවණින් ඉතිරි කිරීමේ ගුණාංගය, සීමිත සම්පත වටිනාම දෙයට පාවිච්චි කිරීමේ ගුණාංගය හොඳින්ම පිහිටලා තිබෙන්නේ කාන්තාවට. මාත් එක්ක පුරුෂ පාර්ශ්වයේ තරහ වෙන්න එපා, මම මේ සත්‍යයක් කියන්නේ. ඒ නිසාම තමයි මේ අමාරු වෙලාවේ දුප්පත්කමින් මිදෙන වැඩසටහනෙත් අපි මුල් තැන දුන්නේ ගෘහයේ කාන්තාවටයි කියන එක මම මේ අවස්ථාවේ කියන එකයි.